වලදමීර් සෙලෙන්ස්කි ජනාධිපතිවරයා බොහොම අමාරු තත්ත්වයකට වැටිලා ඉන්නවා කියන එක මේ වෙනකොට ටයිම් සංගරාවේ වාර්තාවකින් ප්‍රකාශ කරලා තියෙනවා. ටයිම් සංගරාවේ සයිමන් ෂුස්ටර් කරපු ටිකක් දිග ආටිකල් එකක් තියෙනවා. කවරේ කතාව ඇත්ත වශයෙන්ම ඒ සංගරාවේ මේ 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 සති කලාපේ. එතකොට ඒකේ ඔහු කතා කරනවා ඇත්තටම වලදමීර් සෙලෙන්ස්කි කරගෙන යන සටන සම්බන්ධයෙන් ඔහු ඇත්තටම එක්තරා විදිහකට තනියම සමහර වෙලාවට තමගේ ජයග්‍රහණය ගැන විශ්වාසයෙන් යුක්තව කටයුතු කරනවා. උනත් විශේෂම ඔහුගේ උපදේශකයන් පවා සමහර වෙලාවට ඔහුව විවේචනය කරනවා කියන එක පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එක උපදේශකයෙක් කියලා තියෙනවා මේ අපිට ඇත්තටම විකල්ප නැහැ, අපිට මේ මේ යුද්ධය අපි දිනන්නේ නැහැ, නමුත් ඒක එයාට කියන්න බෑ, ඔහු ඒව විශ්වාස කරන්නේ නැහැ කියලා. ඒ වගේම තවත් වෙලාවක ඔහුම හෝ වෙනත් උපදේශකයෙක් කියලා තියෙනවා මේ ඔහු ඒ කියන්නේ සෙලෙන්ස්කි මවාගත්තු ලෝකික ජීවත් වෙනවා වගේ කිසිම දෙයක් කියන්න බෑ එයාට කියන එක. ඉතින් මේවා මේ අද ඊයේ පටන් ගත්ත ප්‍රශ්න නෙමෙයි, ඒක බොහොම පැහැදිලි. මොකද මෙතන වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සෙලෙන්ස්කි විශ්වාස කරන විදිහට ඔහු විශ්වාස කරනවා බටහිර රටවල් එයාව අතහැරලා දාලා කියලා. ඒ කියන්නේ යුද්ධ දිනන්න අවශ්‍ය කරන උදව් Tamanට ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට යුද්ධෙන් පවත්වගෙන යන්න ඇත්තටම මේ අර පරාජයෙන් ගැලවෙන්න පුළුවන් ප්‍රමාණයට තමයි උදව් කරන්නේ කියලා ඔහු විශ්වාස කරනවා කියලා. හැබැයි මේ සමහර ප්‍රශ්න සෙලෙන්ස්කි Tamanටම ගෙන්නගත්තු ප්‍රශ්න. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දූෂණය පිළිබඳ ප්‍රශ්නේ මේ වතාවේ ඔය සෙලෙන්ස්කි ඇමරිකාවේ ගිය වෙලාවේ කොංග්‍රස් මණ්ඩලයේ නිරන්තරයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම කරලා තියෙනවා යුක්‍රේනයේ තියෙන දූෂණ පිළිබඳව. දැන් සෙලෙන්ස්කි එයාගේ ආරක්ෂක ඇමතිවරයාව අයින් කරා ජනාධිපති මේ ඇමරිකාවේ යන ටික දවසකට කලින්. නමුත් ඒක පවා ප්‍රමාණවත් වෙලා නැහැ. මොකද විශේෂයෙන්ම ඇමරිකාවේ වගේ රටවල් අහන්නේ අපි ලබා දෙන ආධාරවලට ඔබ මොකද කරන්නේ කියන එක. එතකොට ඒ සල්ලි එක එක්කෙනාගේ සාක්කුවලට යනවා නම් ඒක ප්‍රශ්නයක්. ඉතින් මේ වතාවේ ඒ ගැටලුව තමයි නිර්මාණය වුණේ. එතකොට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම විතරක් නෙමෙයි ඇමරිකාව පැත්තෙන් සමහර කොන්දේසි පවා පනවලා තියෙනවලු මෙන්න මේ දේවල් කරන්න කියලා. ඉතින් මේ දූෂණය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් සෙලෙන්ස්කිගෙන් ප්‍රශ්න කරනකොට සෙලෙන්ස්කිට ඇත්ත වශයෙන්ම සෙලෙන්ස්කි කුපිත වුණා කියන එක තමයි සඳහන් කරන්නේ. සෙලෙන්ස්කි මේ පිළිබඳව බොහොම කේන්තියෙන් ඉන්නවායි කියලා. ඉතින් ඊට අමතරව යුද්ධ පෙරමුණේ අසාර්ථකත්වය අනික් ප්‍රශ්න බවට පත් වෙලා තියෙන්නේ. යුද්ධ පෙරමුණේ ඇත්තම පහුගිය දවස්වල සමහර තැන්වලින් රුසියානුවන් ඉදිරියට ඇවිල්ලා තිනවා. කුපියාන්ස්ක් පැත්තෙන් ඊළඟට අප්තිප්කා පැත්තෙන් සටන් සිද්ධ වෙනවා. ඒ වගේ සටන් පෙරමුණේ සමහර තැන්වලින් රුසියානුවන් යම් කිසි ප්‍රමාණයකට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ලොකු ප්‍රමාණවලින් නෙමෙයි, නමුත් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එතකොට යුක්‍රේනියානුවන් පැත්තෙන් ගත්තොත් යුක්‍රේනියානුවන්ට සමහර වෙලාවට ආයුධ තිබුණත් සෙනග මදි තත්ත්වයක් තියෙන බව තමයි වාර්තා වෙන්නේ. මොකද හේතුව පහුගිය මාස 6ක විතර මාස 4ක 5ක විතර කාලය තුළ සිද්ධ වෙච්ච කවුන්ටර් ඔෆෙන්සිව් එක, ඒ කියන්නේ ප්‍රතිප්‍රහාරය, ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ රුසියානු ආරක්ෂක වලලු කඩාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා ඒ බලාපොරොත්තු මේ වෙනකොට සුන් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම විශාල වශයෙන් ජීවිතහානි සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ දේවල් අද ඊයේ වෙච්ච දේවල් නෙමෙයි, මේවා මීට කලින් අපි දැක්කා, බටහිර මාධ්‍යවලින් පවා වාර්තා කරා. එතකොට එතනින්ම අපිට තේරෙනවා මෙතන තියෙන අර්බුදයේ තරම. ඉතින් බටහිර මාධ්‍ය වලින් පවා මේ දේවල් වාර්තා කරනවා කියන එක ජීවිත හානි සිදුවීම සහ ඒ වගේම අනික් පැත්තට පිරිස් බලය දුර්වල වීම සහ ඒත් එක්කම සිද්ධ වෙන්න අනිකුත් කාරණා මේ ගැන, කියන්නේ යුද්ධ සේවීම් පැනලා ගියපු අය ගැන, ඒව ගැන වෙස්ටර්න් මීඩියා පවා වාර්තා කරා පහුගිය කාලේ. ඒ කියන්නේ අර්බුදය බොහොම දරුණුයි කියන එක. ඒ වගේම සමහර වෙලාවට සමහර යුනිට්ස් වලට සමහර ඒකකවලට නියෝග කරාම ඉස්සරහට යන්න කියලා ඒ නියෝග පිළිපදින්නේ ඒ හමුදා නිලධාරීන් මේ නියෝග පිළිපදින්නේ නැහැ කියලා වාර්තා වෙනවා. මොකද ඒක කරන්න බැරි හින්දා ජනාධිපති කාර්යාලයෙන් විශේෂයෙන්ම ජනාධිපති කාර්යාලයෙන් එන නියෝග පවා පිළිගන්නේ නැහැ කියලා. ඉතින් සමහර වෙලාවට යුද්ධ පෙරමුණේ හමුදා වලට තේරෙන දේ සෙලෙන්ස්කිට තේරෙන්නේ නැහැ කියන தத்துவය තමයි කියන්නේ. ඒ කියන්නේ බැරි දේවල් කරන්න කියලා කියනවා කියලා. ඉතින් මෙහි අදහස යුක්‍රේනය රුසියාවත් එක්ක සාමකතාවලට යන්න යා යුතුයි කියලා මේ ඔහුගේ උපදේශකයෝ කියන එක නෙමෙයි. නමුත් ඔවුන් කියන්නේ අපිට විකල්පයක් හිතා ගන්නත් බෑ, මේ මනුස්සයාට කිසිම දෙයක් කිව්වට ඒ මනුස්සයා පිළිගන්නේ නැහැ කියලා. ඉතින් ඔයම තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. දිනෙන් දින එක පැත්තකින් තමන්ව තමන්ගේ මිත්‍රයින් විසින් අමතක කරලා දාලා කියන
ප්‍රශ්න ඒ විශ්වාසයයි අනිත් පැත්තට මේ අසාර්ථකත්වය පිළිබඳ ප්‍රශ්නයයි ඊළඟට ඔහු අර තමන්ට විකල්ප ක්‍රම හිතන්නේ නැති එකයි යුද්ධ පෙරමුණේ තමන්ට ඕන විදිහට යුද්ධ කරගෙන යන්න දඟලන එකයි ওই ඔක්කොම එක මේ මාස කීපය තුළ සිද්ධ වෙච්ච දරුණු හානිත් එක්ක යුක්‍රේනය සහ සෙලෙන්ස්කි බොහොම අමාරු තත්ත්වයක ඉන්නවා කියන එක තමයි දැනට මේ එන වාර්තාවලින් පෙනී යන්නේ।